Tamane gabe me kadanna hamu dunne kochcha dawas 28 අපිට බණිදන්නේ ආමුදුරුගේ දේහදන් බිව්ව වලට දේහදන් වැඩි දිනා ආමුදුර කැමැත්තෙන්ම දෙන්නේ ආමුදුර කැමැත්තෙන් දෙන්නේ
අපේ මේ ආවා මේ පහුගිය දවසේ මේ සමහර කට්ටිය බයිනවනේ ආවෙන් අපිට. ඇයි ඒ? ඉදරෝගෙන් හදාගෙන කෑව බිව්ව ගියයි. ඔව්. අපි තෙලෙහි කළේ එහෙම කියනද? බල තෙලෙහි කළා ආරම්භ කරනවා. නෑ ඒ ඒ නූගත් අය හිතන විදිය. නේද? මේ අපේ රටේ රජතුමාටත් පුළුවන් වෙන්න ඕන සාමාන්‍ය මිනිසයා තමයි රටේ ඔහුව රජ කරවන්න. එතකොට රටේ ජනතාවට ආහාර ටික නිෂ්පාදනය කළ දෙන්නේ ගොවි ජනතාව. ගොවි ජනතාවට ඔටුන්න පළඳන්න ඕන. එහෙනම් ඔටුන්න පළඳන් ඉන්න එක්කෙනා ඒ අයට තේ ටිකක් හදලා දෙන්න, ආහාර වේලක් දෙන්න. ඒක පුළුවන්කම තියෙනවා. ඒක තමයි නිර්හංකාර ජීවිතයක තියෙන ලක්ෂණ. ඔව්. දැන් අපේ මේ පතර සෑය සඳගිරි සෑය. ඔව්. සඳගිරි සෑය හාමුදුරු ආවා පහුගිය දවසේ. ඔව් අපි දැක්කා. අපි හාමුදුරන්ට දානේ ටික අපේ අපේ දායකොත් එක්ක එකතු වෙලා අපි ඒ සියල්ල සම්පාදනය කළ දුන්නේ හාමුදුරු බොහොම සතුටු වුණා. ඒ හාමුදුරුවොත් ලොකු මේ සත්කාරයක් රටේ ජනතාව වෙනුවෙන් කරනවා. කරනවා. මේ පහුගිය දවසේ අන්දරේවට එහෙම ඇවිල්ලා දුන්නා මේ වීල් එකක් එහෙම දුන්නා. මගේ පන්සලටත් දුන්නා රුපියල් ලක්ෂ 5ම අරන්. දුන්නා. ඒකෙන් තමයි අපි දැන් මේ වැඩ ටික පටන් ගත්තේ. ඔව්. නැත්තම් මේක කරගන්නත් බැරුව අවුරුදු දෙකක් වෙන මේ බෝධි ප්‍රාකාරය හදන්න සූදානම් වෙලා. ඉතින් අපේ දායක ඇත්තන්ටත් පුළු පුළුවන් විදිහට උපකාර කළා තියෙනවා. ඔව්. මම ඉතින් මහත්තයෝ ගොඩාක් මේ කියන්නේ මේ දැන් මේ ගොඩනැගේ මේ වුණත් මම තමයි හදලා තියෙන්නේ. මගේ ශ්‍රමය තමයි මේවයි ගොඩක් තියෙන්නේ. මේ බීත්ති වල ඔය හැම දෙකම ඔව්. මේ ඔබතුමාලා හරියටම එයි කියලා විශ්වාසයක් තිබෙත් නෑ මේ එන බව දන්නවා මේ ඒ වුණාට අපිට මොනව හරි හදන්න තිබුණා නේද උගත මාත්‍ය දැන් අපිට නම් ඔන්නේ මේ වැඩි දෙයක් අපේ වාස මාත්‍ය තමයි මේ ඔක්කොටම හදන්න ආවා හැලප්පගෙඩි 40ක්ද කොයි හදන්න ආවා එදා මේවම ඔව් අපි ඊළඟ පාරේ දෙන හදන්න නන්නන්න මම ඔය මාවත් මොන ඕනම දෙයක් කරනවා අපි අනිවාර්යෙන් ආවද කිව්වොත් අනිවාර්යෙන්ම එනවා නේද කීයට හරි එන වෙලාව ට්‍රාන්ස්ෆර් කරන්න බෑ නේද කියන්න නතුවත් දෙනවා නේද කියන්න දැන් මේක තමයි මේ නහර වැල් මේ පෑදිලා තියෙන්නේ මේ ඉලාට පෑදිලා තියෙන අවුරුදු හයක්ම මේ දුසක්‍රියාව යෙදිලා හිටියනේ. දැන් ඒක එළියට පේන්න ඕන නිසා තමයි මේක මේ විදිහට නිර්මාණය කළ තියෙන්නේ. ආ මේකට මේ නූලක් තියලා තියෙන මේක ගම් ගාලා නූල අලවලා ඊට පස්සේ තමයි මේ ගෝඩ් තීන්ත එක ගාලා තියෙන්නේ. ඔව්. අවුරුදු 6ක් ඉන්නවා. කියන්නේ පිස්සු වැඩනේ. අපිට මේ දවසක් කන්න නැතු ඉන්න බෑ හැමෝම ඇත්තම කතා. දවසක් කන්න තියෙන්න බෑ. නෑ මේ ආහාර නොගත්තම කියන එක නෙවෙයි. මොනවා හරි ළඟට වැඩේට. ආ ඒක හොඳයි. මොකද ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ කිසිම දෙයක් කන්නේ බොන්නේ නැතුව. නෑ නෑ. එමින් බෑ මිනිස්සු. අපිට එමින් බෑ. අපිට දැන් දායකයන් අපිට පුදන්න දාන්නේ මේ වේල අපි දින 7කට තමයි සීමා වෙන්නේ. දින 7කින් පස්සේ මම හෝ වේවා සංඝයා වහන්සේ කෙනෙකු වේවා ගිහියෙක් ආහාර නොගත්තොත් ඔහු අනිවාර්යයෙන්ම ජීවිතාස්සයටපත් වෙනවා. ඔව් දින 7යි. අපිට දින 7කට දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි මෙන්න මෙතකයි කියන බැරි තරම් ආනිසංස තියෙනවා මහා සංඝරත්නයට දෙන දානේ. එහෙමයි. දාන වේලක් වෙන්නේ එහෙමයි. ඉතින් මේ විදියට දුක් විඳලා උන්වහන්සේ අපි වෙනුවෙන් නේද? සාරාසංඛ්‍ය කල්පලක්ෂය පෙරම් පුරාගෙන උන්වහන්සේ ඇවිල්ලා අපිට දේශනා කරන ධර්මය මේ පටිච්චසමුප්පාද ධර්මය මේවා අපි තේරුම් ගන්න නැතුව සසරට බැඳි බැඳි සසර සංසාර චක්‍රය නැවත නැවත හද හද අපි සසර ගමන් කරනවා. මේක තමයි අපිට වෙලා තියෙන්නේ. නමුත් උන්වහන්සේගේ මේවා තියෙන්න ඕන මේවා දකින්න තියෙන්නට ඕන. හැම පන්සලකම තියෙන බුදු පිළිමේ විතරයිනේ. මේ පිළිමයක් සාමාන්‍ය රුපියල් 9000ක් විතර වෙනව කඩේ. ගන්න ගියාන. ඔව්. ඊට පස්සේ මම කල්පනා කළා. ඔව්. මම කල්පනා කළා මේක මෙහෙම හරියන්නේ නැහැ. මම මේ පිළිම ටික නෙලන්න ඕන කියලා දුප්පත් ගමනේ. ඉතින් ඊට පස්සේ අපේ දායක ඇත්තෝ මේ සුළු මුදලක් මේකට දුන්නා ප්‍රතිපාදන වශයෙන් මේක ගොඩනග හදන්න. ඊට පස්සේ මේ ඒ පිළිම ටික ওই විදිහට තමයි නෙළුවේ. ඔබ අතේ තෝර මේ පිළිම හදන්න ඉගෙන ගන්නත් තියනවද? නෑ නෑ නෑ. ඉගෙනගෙන මොකුත් නෑ. ඒද මගේ මේ සාහිත්‍ය හැකියාව මට දැක්කම මොකද කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හාමුදුරනේ. අච්චුවකින් නෙමෙයි මේ හැදුවේ. නෑ නෑ අච්චුවක් නෑ මේකට. මේකට අච්චුවක් නෑ. දැන් මහත්තයෝ අච්චුවකින් හැදුවා නම් මේ මොහුණු ඒක තමයි ඔය එකින් එකට වෙනස්. මේ ඒක නිසා මම කල්පනා කළා මේක මේ විදිහට 28 ආකාරයකට 28 820 බුදුවරු නිර්මාණය කරන්න ඕනේ කියලා. දැන් මහත්මයා මේ ඔක්කොම මේව කරන්නේ මම.
මේවා කවුරුත් බාතු නැහැ කෙනෙක් මුකුත් නැහැ. ආ මේ ඔක්කොම මේ ඒ වාර සීන් එක. මේ කීයට ඔක්කොම කරනවා මේ. ඔව්. මේ හැම වැඩක් මෙහෙමයි. මොකද මේකෙන් පොඩි එතකොට යන්නේ නැහැ. ඔව්. නැත්නම් ගෙවන්න එපා වැඩ. නැත්නම් මේවට ගෙවන්න එපා. අඩි ගණන් වලට ගෙවන්න ඕනද? ගෙවන්න. හදන්න කීයක්ද? 2500ක් ගෙවන්න ඕන බාසුන් නැහැට දවසකට. ඔව්. නමුත් දැන් මේ මුදල් ටික මෙහෙ ඉතුරු වෙනවා. ඔව්. දැන් මේ මේ විදිහට තමයි මේ බදාව අල්ලදී බදාව අලගෙන මේ දඩට දැනට වැඩ මේ කපලාරු එක්කේ මේ කරගෙන යන්නේ අපි ඇවිල්ලා හමුදුරුගේ වැඩෙත් පාඩු කළා නෑ නෑ පාඩුවක් නෑ දැන් මේක මේක තමයි දැන් අපි මේ කුටි ටික හදන්නේ දැන් මේක පහසුවට මේ හදලා තියෙන මහත්තයා දැන් මේ මේ කෑලි දැන් මේව අරගෙන මේක මෙහෙම හිටවල මේක මේ කුටි වෙන වෙන් කරනවා ආ වෙන් කරනවා හරි වෙන් කළා මේක හොඳට අල්ලා වීදුරු ගහලා ඔක්කොම කළා මේ පිළිමි මේකේ වඩම්මනවා එහෙම තමයි හදන්නේ මේක හොන්දර දැන් අපිට දැන් ලක්ෂ පහමාරක් හම්බුණා අපිට කන්දගිරි සෑයේ අපේ ධම්මාලෝක හාමුදුරන්ගේ ඔව් අපි දැක්කා හාමුදුරනේ එහෙමයි ඔව් ඉතින් උන්වහන්සේට අපි බොහොම පින් අනුමෝදන් කරනවා මේ කටවද අපි අතරම මේ හාමුදුර හොයාගෙන ආවෙත් ඒ වීඩියෝ එක දැකලා මට හිතුණා උන්වහන්සේගේ නෑ දන්නේ නැනේ කවුද දන්නේ නැනේ ඒ ඔබතුමාලත් ආපු එක බොහොම වටිනවා බොහොම පින් ඇත්තටම මේ වගේ දුප්පත් ගම්වල මේ වගේ දුප්පත් ගම්වල වාසය කරන හාමුදුරු පිළිබඳ ලෝකයාට දැනුම ලබා දෙන එක එතකොට ධනපති අය ඉන්නෝ රටේ නේද පරිත්‍යාගශීලී මිනිසුන් ඉන්නෝ ඒ අයගේ උදව් උපකාර මේ වගේ දේවල් වලට ලැබෙන්න ඔබතුමාලගේ මේ කරන වීඩියෝ ඉතාම වැදගත් වෙනවා ඉතාම වටිනවා ඔබතුමාලට බොහොම පිං ඔබතුමාල මේ පැමිණීම පිළිබඳ බොහොම සතුටුයි අදිවර ගන්න බෑ නේ ආමුදුනේ අදිවර ගන්න බෑ මොකද තෙතයිනේ ඔව් තෙත බහින්න ඕන බහිනකොට තමයි අයි බදාම ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය එක පිළිමයක් හදන්න ආමුදුනේ කොච්චර දවස් 6ක් විතර යනවා එකකට ඔව් දැන් එතකොට මේ ඔය 820 පිළිම වලින් කීයක් හාමුදුනේ හදලා දිනවද දැනට මම මේ දැන් හදලා හැදුවා ගොඩක් එක එක කෙනාට තමයි ඌමනාවල් වලට ඉල්ලුවාමත් ඉතින් මම දුන්නා දෙක තුනක් දුන්නා දැන් 28ම හදලා තියෙන්නේ නහවතුනේ අපි මේ වාස් කෙනෙක් අර දීලා නෝ අපිට. කිරිපැත්තද දවල්ට ගන්නවද? අයියෝ. පාට් ටයිම් එහෙ ඒව තමයි කරන්නේ. සෞදි. මේ කෝපි කල්ලා දේ ඕලම ගලප් පුළුවන්. ගෝයන් අපන්න පුළුවන් කුඹුර වල නෑ. නතර කළාද? ඔබ කුලී වැඩද කරන්නේ කලින්? කලින් කරා. එයා පොඩ්ඩක් ගන්න කලින්. තම් බොඩක් ප්‍රැක්ටිස් වෙනවා නේද තමයි. ඉන්න හොඳට වෙනවා. ට්‍රේන් එක කරාට ඇත්තට වැඩ කරන්නේ නැහැ ඉතින්. ගැසිදා. පොඩ්ඩ වීඩියෝ කරන්න ඉතින්. පොඩ්ඩ. මාන්ත්‍රී නේද? අතර ඉදනෝ නේ? නෑ බා. ඒක නම් වරම්ම. අපි දැන් මෙච්චරලා හදව පිළිමේ අද ඉවර කරන්න බෑ. ඒකට දවස් තව 3ක්වත් ඇයිනේ හඳුනන්නේ. 3ක් විතර යනවා. මේ පිළිම හන්සේ තාම හදන ගමන් ඉන්නේ මේක සති දෙකකට තුනකට කලින් පටන් ගත්ත එකක්. දැන් 100 කීයක් වගේ වලද හදන්නේ? දැන් 100ට 80ක් 90ක් විතර මේක වැඩි ඉවරයි. ඉවරයි. ඔව්. මේකේ දැනට තියෙන දැන් මේ නේත්‍රා ඒ සම්බන්ධව ඇස් ටික හරි ගස්සලා කන් දෙක මේ ටික හරි ගස්සලා තියෙනවා. ඒකර තමයි තියෙන්නේ මේකේ වැඩ. වලින් තියෙන්නේ. ඊට පස්සේ මේක වෙනත් ට්‍රේන් ටිකක් තියෙනවා ගන්න. ආ පේන්ට් එක. පේන්ට් කරන් තියෙනවා ඉතරයි. අපි උදේ ඉඳලා හිටියේ පහල මත්තල ශ්‍රී ජයබෝධි විහාරයේ හාමුදුරුවන්ගේ නම අහන්න බැරුණා. ඔව්. සූර්යවේ ගුණරතන. සූර්යවේ ගුණරතන හාමුදුරුවත් එක්ක තමයි හාමුදුරුවෝ තමයි මේ පිළිම හදන්නේ. බෝධියේ බෝධි ප්‍රාකාරය. ඒක ගොඩාක් දුර නම් මගේ අතින් තමයි නිර්මාණය වුනේ. දැන් අපේ පොඩි හාමුදුරුවෝ ඉන්න පොඩි හාමුදුරුවෝ අද දවසේ වැඩ කරනවා බෝධි ප්‍රාකාරයේ. ඉතින් අද දවස් මම මේ පිළිමය නෙලන්න සූදානම් වුණා. ඒ වගේම මේ පිළිමෙත් වැඩ කොටස තව තියෙනවා 90%ක් විතර වැඩ අවසන් මේටිංග් එකක් තියෙනවා. ඉතින් මේවා ඔක්කොම කරන්නේ මේ සාමාන්‍ය ගමේ දායකවගේ පොඩි ආධාරයක් උපකාරයක් එක්ක අපි පිරිකරක් හරේ මේ ගත්තාම ඒකේ මුදල එකතු කරලා අරගෙන අපේ ගමන් බිමන් ටික ලෙඩ දුකට අපිමයි පිහිට වෙන්නේ. ඒ ටික කරගෙන තමයි මේ ආවාස ගේත් මේ හදාගෙන ඉස්සරහට යන්නේ. ඉතින් අපි කොළඹ පන්සල් දැකලා තිනවා හැමදාම හදල ඉවරෙකුත් නැහැ නේ. ඒවයි ගොඩක් කරලා යන්නේ බිස්නස්. දැන් මේ හාමුදුරුවන්ගේ වෙලා තින්නේ හාමුදුරුවන්ට සල් නැති නිසා හාමුදුරුවෝ තමයි හදාගන්නේ. ඔව්.
ඉතින් ඕකයි වෙනස ඉතින්. ඕගොල්ලොත් පුළුවන් නම් මේ වගේ පන්සල් වලට උදව් කරන්න. අනික මේ ඇවිල්ලා බලන්න දෙන්නේ නැතුව. ඇවිල්ලා බලන්න කොච්චර අපහසුතාව වැද්දද මේ හැමදෙරම මේ දේ කරගෙන යන්නේ. ඔව් අපි ආවදෝ නම්බර් එක දාන්න ඩිස්ක්‍රිප්ෂන් එක අනිවාර්යෙන් කතා කරන්න. ඉතින් ඔය ඉතින් ගොඩක් දක්ෂයි. හැමදේම දක්ෂයි. හැම ඕල් රවුන්ඩ් එකේ. මේ නාමඳුර විවේක කාලය ගත කරන්නේ සැතපිලා මේ හාමුදුරුව පිළිම හදන එකෙන් තමයි විවේක කාලය ගත කරන්නේ විශේෂම දේ. ඔව් ඒ කියන්නේ උදේ නැගිටිපො වෙනම වැඩ. වැඩ වැඩ වැඩ. එහෙනම් වහන්සේර අපි දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා තව තවත් මේ ශාසනය වැඩ කටයුතු නේ හොඳින් කරගෙන යන්න කියලා. එහෙනම් ට්‍රිප් විශ්වාසය යනවා මේ වීඩියෝ ඉවරයි. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.